කූඹියනේ කූඹියනේ තොපිටත් රජෙක් ඇතේ නමුත් අපිට රජෙක් නැතේ. 1800 ගණන්වල අපිට රජෙක් අහිමි වුණාම අපේ මිනිස්සු දුක්පුනේ අන්න එහෙමයි. ඉතින් අන්න ඒ වගේ මේ රාජ සංකල්පය අපිට හරියට සම්බන්ධයි. හරියටම කිව්වොත් ගහට පොත්ත වගේ අපි මේ රාජ සංකල්පයත් එක්ක බැඳිලා හිටියා. මං හිතන්නේ චන්දිමාල් ජයසිංහ අන්නේ සංකල්පය අපේ ජනතාව අතරට ගේන්න දරන ප්‍රයත්නයක් තමයි මේක. තමන්ගේ ජන්මදින සැමරුම මේ වගේ රාජ සභාවක මේ වගේ අසිරිමත් මණ්ඩපයක් මත අපේ කලා ලෝකේ නිලියන් නළුවන් රසක් මේ ස්ථානයට කැඳවාගෙන ඇවිල්ලා ඉතා උත්කර්ෂවත් අන්දමින් තමන්ගේ ජන්මදින සැමරුම සමරන තමයි මේ ලහි ලහියේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ අනුරපුරයෙන් යාපහුවෙන් සියනෑපුරයෙන් මේ ස්ථානයට අපේ කලා ලෝකේ තරු පායනවා. ඒ අතරින් සියනෑපුරයෙන් එන මාධවී ගැන පසුගිය කාලෙත් බොහෝ කතාබහට ලක් වුණා. ඒ වගේ මතක් කරන්න ඕනේ පසුගිය අපේ රාජකීය උපන්දිනය සාදේත් මාධවී බොහෝ වෙනසක් කළා අපි දක්නට ලැබුණා. ඉතින් අපි දැන් සම්බන්ධ කරගමු මාධවී මේ අවස්ථාවේ. කොහොමද දන්නේ මාධවීගේ සූදානම? අපි බලමු රින්ස් යනවා. හෙලෝ මාධවී, අපිට කතා කරන්න පුළුවන්ද? අපි කතා කරන්නේ චැනල් 100 එකෙන්. අපි දැන් ලයිව් ඔබ සම්බන්ධ කරගන්නවා. ඉතින් අපි අහන්නේ දැන් අද චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදියට මාධවී පැමිණෙනවා අපි දන්නවා. ඉතින් මාධවී කොහොමද අද දවසේ සූදානම? සූදානම උදේ ඉඳලම සම්බන්ධ වැඩ කටයුතු වල තමයි නිරත වෙලා හිටියේ. මොකද විශේෂ තීම් එකක් ඉරානයේ ට්‍රෙඩිෂනල් තීම් එකකට විශේෂ ඇඳුමක් නිර්මාණය කරගෙන මමත් මිලානුත් මිලාන් ගැලපෙන විදිහට මට ඇඳුමත් මට ගැලපෙන විදිහට ශාන්ති ඇඳුමත් ඒ විදිහට නිර්මාණය වුණා. ඉතින් බොහොම එක්සයිටඩ් ඉතින් පාටියෙ දෙන්න හරිම කැමැත්තෙන් ඉන්නේ. මොකද කාලෙකට පස්සේ අපේ ලංකාවේ අපිට තියෙන වැඩි හරියක් අහන්න ලැබෙන්නේ ගොඩාක් මේ ඔකේතන නෙගටිව් දේවල්නේ. ඉතින් ඒ අතරේ පොඩ්ඩක් අර පොඩි ස්පාසුවක් ස්ට්‍රෙසිල්ලක් වෙනවා. මම හිතන්නේ හිතට මේ විදිහ දෙයක් තියෙන එක එන්නේ ඕනම කෙනෙකුට. ඒ වගේම ඔව් මාධවී පොඩි බාධා කිරීමක් කරනවා. මොකද මේ අපිට ආරංචියක් තියෙනවා. අද මේ ලස්සන තරඟයක් තියෙනවා, රන්දෝලි කුමරිය තරඟය. ඉතින් මාධවී මේ රන්දෝලි කුමරිය තරඟයට ඉදිරිපත් වෙනවා කියලා මේ පොඩි කට කතාවක් අපිට ඇහුණා ජනසී අපිට. මොකද ඒ ගැන හිතන්නේ? මම හිතන්නේ රන්දෝලියක් වෙන්න තියෙනවා නම් ඒක ලොකු වාසනාවක්. ඉතින් මට කුමාරිය කියන නිසා මට දැන් මේ රන්දෝලි තරඟයට ඉදිරිපත් වෙන්න සුදුසුකම් තියෙනවා. ඒක නිසා මමත් මගේ කුමාරයා අද රන්දෝලි තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් මාධවීට අපි ප්‍රාර්ථනා කරනවා මේ පාර සාදයේදී රන්දෝලි කුමරිය විදිහට තේරීපත් වෙන්න වාසනාව උදා වෙන්න කියලා. ඒ වගේම මාධවී චැනල් සී වෙතින් දැන් මේක අපි ජනතාව අතරට ගෙනියනවා. ජනතාවට අද රාත්‍රියේ සවස 6 ඉඳලා සජීවීව අපේ YouTube චැනලෙන් මේක බලන්න පුළුවන්. ඉතින් මොකක්ද අපේ ජනතාවට කියන්න තියෙන්නේ? අපිට කියන්න තියෙන්නේ අර මං කලින් කියපු දෙයම තමයි. අපි හැමදාම මේ මෑත කාලයකදී මාර්තු මාසයෙන් පස්සේ විශේෂයෙන්ම අපිට අහන්න ලැබුණේම දුක හිතන ප්‍රොම්ප්ටි. ඉතින් ඒ අතරේදී පොඩ්ඩක් අර හිතට සැනසීමක් ලබා ගන්න, හිතට පොඩි අස්වැසිල්ලක් ලබා ගන්න මේ මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න එක මං හිතන්නේ කෙනෙකුට සන්තෝෂයක් ගැන දෙයි, වින්දනයක් ගැන දෙයි, රස වින්දනයක් ගැන දෙයි. මං හිතනවා ඉතින් ඒ වගේ මේ හොඳ එන්ටර්ටේනින් ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න ලැබෙනවා වගේ තමයි ලයිව් වීඩියෝ එක දකිනවා කියලා කියන්නේ. එතන හිටියා වගේ දැනෙන්නේ. එනිසා ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක අදහවසට සතුට දරා ගන්න චන්දිමාල් එක්ක ඔහුගේ උපන්දින සමරුවට එකතු වෙන්න කියලා. ඔව් මාධවී, බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. බොහොම කාර්යබහුල අවස්ථාවකදී අපි එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම අද දවසේ අපේ නළු නිලියන් රසක්, අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් මේ අවස්ථාවේ මේ උත්සව සභාව ඒකාලෝක කරන්න සවස 6ට සම්ප්‍රාප්ත වෙන්න නියමිතයි. ඉතින් සවස 6 සිට චැනසි අපිත් සූදානම් ඉතාමත් සුපහැදිලි දසුන් එක්ක ඔබ හා එක්වන්න. ඉතින් ඔබට පුළුවන් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ මහා මංගල්‍යයේ ඇසිදිසි සොඳුරු දසුන් ඔබට ගෙනෙන්නට චැනල් C අපි සූදානම්. ඔයත් කැමතිද ලංකාවේ නිරූපණ ශිල්පිනියන්ගේ හොටල් ස්පයිස් මොඩල් වීඩියෝ ඔයාගේ ෆෝන් එකකින් බලන්න? එහෙනම් දැම්මම ඔයාගේ ෆෝන් එකකින් Play Store ගිහිල්ලා My TV app එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ My TV app එකේ SL Model Video channel එක subscribe කරන්න. ඔයාගේ ෆෝන් එක ඩයලොග් නම් දවස පුරාම කොච්චර වීඩියෝස් බලුවත් data free.